මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිවය. මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අර්ථදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. ඉතින් ඔන්න අත උදෑසනම දුරකථන හැමතුමක් ලැබුණා. යායේ 17 ප්‍රදේශයේ. ඉතින් නිවසක් ආසන්නේ වට කරලා තියෙන දැලකට කබල්ලෑවෙක් පැටලිලා. ඔයගොල්ලෝ කබල්ලෑව කියවගොත් පුදුම වෙයි. ඔයගොල්ලෝ හොඩි පොතේ දැකලා ඇති පොතු ඈයා. ඈයා. ඉතින් අන්නේ සතා තමයි දැලිය පැටලලා ඉන්නේ. ඉතින් මම මේ පුළුවන් තරම් ඉක්මනට වනජීවි දෙපාර්තමේන්තුව දැනුවත් කරා. ඒ සතා මුදව ගන්න ඉතින්ට යන්න සූදානම් වෙන ගම. අපි ගිහින් බලමු ඒ සතාව එතනින් ගලව ගන්න. මියා ඊයේ රෑ වෙලා වගේ නේ පැටලලා තියෙන්නේ. ඔව්. මේ ඇත්තට මේ කාටවත් හර්ධයක් නැති සත්තුන්ටම තමයි මේ වගේ මේ උපද්දව වෙන්නේ. හරිම අපූර්ව සතෙක්. ඔන්න බලන්නකෝ වැඩි. අපිට කවදා හරි මේ වගේ සතෙක් දැක බලා ගන්න ඉතුරු වෙන්නේ හොඩි පොතෙන් විතරයි. ඔව්. අපි දැක් ඒ කාලේ දැක්කට පස්සේ අපි ඔය ඇත්තටද? ඒක නෙමෙයි. පින්බිනෝ අයින් කරන එක තමයි ටිකක් සංකීර්ණ වැඩක් වෙන්නේ මොකද මෙයා වටා එතෙනවනේ එයාට හොන්දට එතෙන්න පුළුවන් මේ අර හැකරල් එක්ක වගේ එතෙන්න පුළුවන් ඇත්තට මේක කරන්නෙත් එයාගේ ආරක්ෂාවටමයි දැන් මේ සතාට මේ කිසිම හානියක් කරන්න බෑ සත් වෙනත් විලූපිය සතෙකුට සිංහයෙකුට කොටියෙකුට උනත් මේ සතාට හානියක් කරන්න බෑ ළඟට එනකොට මෙයා මේ ඔය විදිහට එකතු වෙනවා ඒ කියන්නේ ඒ ඔළුව හංගගෙන අර හකරල් එක් වගේ වටා එතෙනවා මේගොල්ලෝ ඉතින් මේ කාගේවත් ගෙදරකට ඇවිල්ලා මොනවත් එහෙම ආහාරයට ගන්න දෙන්නෙත් නැහැ මේගොල්ලෝගේ ප්‍රධාන ආහාරය වේයෝ වේහු භාගකට රිංග ගත්තොත් තමයි ඉතින් එයාට ආහාරයක් හොයාගන්න වෙන්නේ බොහොම කලාතුරකින් දැක ගන්න වෙන්නේ හැබැයි මට මේ දැල කපන්න වෙනවා මේ නැත්තම් ගන්න බෑ තුවාලත් වෙලා තියෙන්නේ නෑ නෑ මෙයාගේ මේ වේගවත් ගමනක් නෑ
යතුලුවන්නේ බලමුකෝ හොඳට මේ තියලා ඉන්නේ ඔව් දැන් මෙහෙම පැටලිලා ඉඳලා මේ තුවාල වෙනවානේ ඊට පස්සේ මෙයාට සමහර වෙලාවට මේ දිමියෝ වගේ සත්තු ඇවිල්ලා කනවා තුවාලවල ඊට පස්සේ දන්නේම නැතුව මැරෙනවා ඉතින් සමහර වෙලාවට මේ ජීවිතේ පළවෙනි වතාවට වෙන්නේ නැති ඔයගොල්ලොත් මේ දකින්න ඇත්තේ දැකලම නැහැ නේද ඒකනේ පොතෙන් දැක්කට පස්සේ අපි දැකලා නැහැ ඒකනේ ඇත්තටම දැන් මේ පොතු ඈය අපි මෙයාට මේ කබල්ලෑව කියලා හඳුන්වනවානේ ශීරපායි සතෙක් කිරි බී වැඩෙන සතෙක් ඊළඟට දැන් අපිට මෙයා කබල්ලෑව වගේ මේ ඈය කියන නමින් හඳුන්වනවානේ ඉතින් කාටවත් හිරිහැරයක් නැති මේ සුවිශේෂී රතෙක් සතෙක් ඒ කියන්නේ මෙයා ඇත්තටම මේ අනිත් සත්තු වගේ නෙවෙයි වඳ වී ගෙන යෑමේ තරජෙන්ද ලක් වෙලා ඉන්නේ රතු දත්ත පොත්තට පවා ඇතුළත් වෙලා ඉන්න සතෙක් ඒක තමයි නේද කවුද මරන්න ආවේ ඔයාලගේ ප්‍රදේශයමද ඒ කියන්නේ අහලා පාලායිමද ඔක තමයි තියෙන ගැටලුව ඒ කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා මොකද කරන්න ඇද මස් කනවා කියලා කිව්වේ අපි ඊට කලින් ඕවට කතා කරා ඒක තමයි දැන් ඔයගොල්ලෝ ඇත්තටම දැන් මෙතන 17.90 නේ නේද මේ හරියට කියන්නේ ඒතන වටපිටාවෙම හේන් ගොවිතැන් කරන්නේ ගොඩාක් මේ අර කැලේ ස්වභාවය වැඩි දැන් ඔයගොල්ලන්ගේ මේ 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 ටික රකගන්නනේ මේ දැල දාලා තියෙන්නේ එතකොට දැන් මේ වගේ සතෙක් ඇත්තටම මේ කාරුණික මිනිස්සෙකුට හම්බුනා නම් කිසිම සමාවක් නැහැ බොහොම ජනප්‍රිය ආහාරයක් මේ මිනිස්සුන්ගේ ඉතෑවොත් කනවා කබල්ලෑවොත් කනවා තව ඉදිරියට යනකොට කබර ගොයොත් කන්න පටන් ගනී තලගොයා නම් කොහොමත් කනවනේ ඉබ්බෝ කනවා ඉතින් ඒවා මේ හරිම හිංසාත්මක වැඩ ඒ වගේ කෙනෙකුට මේ නීතියෙන් කිසිම ගැළවීමක් නැහැ අහුනොත් ඒ මොකද මේ වගේ සතෙකුට හානි කරනවා කියලා කියන්නේ ඒක විශාල අපරාධයක් මොකද මේ සතා සුවිශේෂයි ඒ නිසා මේ කොයිම වෙලාවකවත් මේ වගේ සතෙකුට හිංසාවක් කරන්න උත්සාහ කරනවා නම් කවුරු හරි අනිවාර්යෙන් 19.92ට හරි 119 හරි කමක් නැහැ ගහලා දැනුවත් කරන්න. ඒ කියන්නේ මේ වගේ දේවල් වලට ඉඩ තියන්න හොඳ නැහැ. ඔව්. කතා කර. ඒකනේ දැන් ගොඩක් වෙලාවට වනජීවීකර කතා කරත් ඒගොල්ලන්ට තියෙන කාර්යයත් එක්ක මෙතෙන්ට ඉක්මනට එන්න සමහර වෙලාවට ඉඩ කඩ ලැබෙන්නේ නැහැ. දැන් මම වුණත් මේ කතා කරලා අනිවාර්යෙන් මේ විල්පත්තු ජාතික වන උද්‍යානයේ උද්‍යාන භාරකාරතුමා දැනුවත් කරලා තමයි මම මෙතෙන්ට ආවේ. මේ සතාට තුවාල වෙලා නැත්නම් ලොකු තුවාලයක් නැත්නම් දැන් මෙහෙම්ම මම මෙයා විල්පත්තු ජාතික වන උද්‍යානයට අරන් ගිහලා නිදහස් කරනවා දැන් මේවට මේ සත්තු ඉන්න ඕන හැබැයි ඉන්න එකේ ගැටලුව තමයි නැවත නැවත මෙන්න මේ වගේ දැල් වලට පැටිරිලා හානි වෙන්න පුළුවන් ඊළඟට මේ වගේ සත්තුන්ට මේ ගොඩක් වෙලාවට මිනිස්සු මේ මස් වලට තියෙන ගිජුකම නිසා අනිවාර්යයෙන් මේ සතා මරණයට පත් කරන වෙන කෙනෙක්ට අහු වුණාන අර ඔයගොල්ලොන්ට තියෙන මේ සත්තුන්ට තියෙන ආදරේ කරුණාව නිසා තමයි මාව දැනුවත් කරේ ඉතින් ඒක මම ඉතාම ඉහළ කොට සලකනවා මොකද මේ වගේ සත්තු අපි රැක ගන්න ඕනේ ඒක අපේ ලොකු වගකීමක් ඇත්තම යුතුකමක් නෙවෙයි ඒක වගකීමක් නැත්නම් අපේ දරුවන්ට කවදා හරි දවසක මේ වගේ සත්තු කෝඩි පොතෙන්ම පමණයි දැක ගන්න ලැබෙන්නේ ඔව් දැන් මෙයාට මෙයා කරනකොට එයා මේ වලිගෙන් මේ ගහන්න උත්සාහ කරනවා හැබැයි ඉතින් බොහොම අහිංසක සත්ත්වෙක් දැන් මෙයා මේ මාව මේ පළවා හරින්න උත්සාහ කරාට මේ ඒකෙන් එයාගේ ආරක්ෂාව තමයි මේ තහවුරු කරගන්නේ චුට්ටක් පිඹින සද්ද ඇහෙනවා ඔයගලන්ට ඇහෙනව නේද පිඹිනවා මේ දැලේ පැටලලා ඉන්න නිසා දැන් කලබල වෙලා ඉන්නේ යා හිතන්නේ යාට ජීවිතේට අනතුරක් කරන්න හදන්නේ කියලා ඒකයි මේ පිඹ පිඹ චුට්ටක් පළවා හරින්න උත්සාහ කරන්නේ හරි අඩුම වශයෙන් අර තලගොයෙකුට කබරයෙකුට වගේ මේ දත් පද්ධතියක්වත් නැහැ මෙයාට දත් නැහැ ඇත්තරම මෙයා මේ වේයන්ව සහ කෘමිසත්තුන් ආහාරයට ගැනීමනේ කරන්නේ යාගේ දිව උපයෝගී කරගෙන තමයි ඒකට යුත්තත් කරන්නේ ගුලකට දිව දැම්මට පස්සේ දිවේ තිනවා ජෙල් එකක්. ඒ ජෙල් එකට ඉන්න සත්තු ඇල වෙනවා. ඒ කරලා තමයි නැවත හපව් මේ ආහාර ටික කට ඇතුළට ගන්නෙ. හොඳටම පැටිරලා ඉන්නේ. යට ඉස්සරහ පාදවල හොඳ පහුරු තියෙනවා. මේ වලගෙන් තමයි පළවා හැරීම කරන්න යන්නේ. මේ හිස මේ වෙනකොට හංගගෙන ඉන්නේ. හොඳ නියපොතු පද්ධතියක් තියෙනවා.
ඒ තරමට කපන්නත් බැරි තරමට මේ ගොඩක් ලොකු දැලක්නේ උදේට දැක්කේ රෑ වෙලාද ආ දැල කොටස නම් මෙතන සම්පූර්ණ විනාශ වෙනවා මේක පැටලලා තියෙන නිසා මේ කපලම තමයි අයින් කරන්න වෙන්නේ Nenek dan bayu nama Mia Mih matamai kerani. Ikan tama etra Mia Mih bilopi satu geng arak saben. Mih mau itu nada pas sekarat wat hanya kerani ben. Mia lagi istirahat penting. Mih arah istirahat kata aku tiar. Mih satu kuda beri tiba. Mih mau koropotu nisa beri badin itu naya kela. Kata wat tiar lagi Mia nater. Itu Mia arah hanya kerana nama piti pas sekarat matamai. Mih mau korela aing kerela hanya keran don. Baik itu dan wartamani Mih golon itu yang loko magat lu sama minisungi gat lu. Akaun itu minisungge gatulu. Saya minum ini lagi minis kriya cara kam. Demi ini lagi dalam ke petal lu no. Misal tar galau ini demi koropotu teka hundar ta. Iki hira ini no. Hira u nanti pasti merino. Ika ini ni. Demi tanah teka ni melati demi minis tuwal ke ipak tiye no. Mangi kerbau hit tikat dan na. Mi. Itu. Misal tuh ntar tinu apa positif. Enggak itu lagi ini tuh lu inna mi koropotu asering lagi. Mangarikyo demi asa aman ni kilogram. Tunak itu lagi barai, itu yang honda masa hari tegangnya kena kuter sama rasa boju na, ayat hari ini ini taram kan pranita hari aku itu salah kan, udah kelar itu dadiam karena ini mesat tu, itu yang kuter tiada dini nih ngapa, gival lawat a teh lagi, terus sakit nih lagi itu yang hari tegang, itu yang hari mah karena kartu ini lagi gival me minis kriya karam tulin takne terlebih, misalnya itu masa nu bawa. Api mewa yang velak penuh, nama mereka tu mereka maha ina apa rada? Mereka tu yang bilpa tu jadi kanud dia ni ni das karn. Megolun tu atteram dia mehe inde, orang tanah batu pita awat iye nama. Namut iye ne gatul utaman nevata tay mewa game kriya cara kang hamu megolun tu hani menno pulua. Dan me palavi ni awat tay me sata dekapun ista beruna. Oh nevata wata awak me sata dekot arara isala me evil ahu ahu ni ede. Eh, ini kita mesata hoon, tapi yar khatwa kian ni ani. Itu amar rahasia kita mesata maskerano, istiro meka kerano. Itu mesa mesata ata, jiwat penne puluang, arak sitte tanek ata, nemat mudah hari makeran loan. Oh, balan me, kamu dapat wedi hiti ekpat mesate dakalan ani. Itu amahin seka sirpai sate, kiri bila, hade ni dah mesata gan sate de pirmi sate de kila balamu me, samare lata me. Mau satu tinno, kiri dene, petaung posenya karena satu tu ya terinno. Abi ting evela atau godak pelat atau me petaunu tekkama tamai igollo eliete anni. Cuoti me petaunang gulle, sandawa lati ella, ahar sandawa yano. Humbas sola dini. Humbas sola ni me igollo gulla tulenni. Wei humbas sa tulen ringjagi ni inne. Oh itte awo agi, gal sahita benati ini. Eva si tamai ini me igollo bena har gana ringgano. Tinggal level ini wasta level ini non. Ini tinggal ahar itu gani wey. Bahulu wey itu sama gani. Pumbio. Ini divin sama gani. Mial tar, ini mangar kaling kiu awake. Anis satu tu awake hapakan datne. Ika visi satu. Ani tega hundera kandekak pihitlati eno. Ini kulo, entram value hamar dinosaur juga di. Kita pun satu tu sama ane. Ego langgeng pewate kini tama pur satu kotas ya. Kabel lew, apa yang kita putu ayah kita tama handun nanti. Kabel lew kita ni kan? Oh, kabel lew kita ni mana tu tama? Oh, kabel lew ni tama putu ayah. Mimi putu tu ni nista tama ini ayah kita kian. Lisi kini galawan nanti bayar. Anissa tu agi ni mungkin mikor putu asal tu ya nuan. Oh, tuwal bela tu ni mimi. Tuwal itu ye ni, tuwal itu behit keran lewe no. Oh. Bye bye lagi ni. Hello. Hello. Oh, kian aku?
Oh, kohinda kata karanne? Panagoda kiyanne mahatya godak dura. Mama inne Anuradhapura. Mama me welaye me satek galawa ganna kan gamakan inne. Me oy satawa allala innawa nan me kalik nidahas karanna mata denna awashya ne. Minissu gewasen oh. Appi ei tondu damme. Aha. Me mata ta chuttekin call ekak gannako eh. Mama me satek mudawa ganna gaman inne. E wedi iwarala man othan poddak balanna. Kami minutu 10 kin vithara gannako. Ayyo maru call enawa nithara me sattu gena mone call inne. Hello. Oh. Oh man tamai. Ha ha. Ha ha. Kebel lewat dari mana tuh? Anuradhapura malah durai mata kilometer 50 kilometer lagi durai Vijayapura. Satau nidahas karan lo mata nedda teh na. Hari om inna ko mami satek nidahas karan ka mangi ni mama uten te innang mar cuti kali adden tek mang call lagi nang ya mikir bela. Pimpurik. Oh, pimpuro mi kelewal hitiya ta gan gatlu anne oy geval etulata oy sattu gila daanne hema ewilla potu enuwani. Etakota itin ayin karanna one. Naththam itin e sata ekko merenawa. Ema naththam e sata gen tawa paarshwa ekata haani wenawani. Itin eka thamai attama api karanne. Dan me sata gen nan kaatawat haaniyak naha me sataata haani wenawa erenna. Oh ne. Oh, api rakagata yutuma. Ekena. Thama watina satek. Durula gane sattu. Oh. Bohoma pin oy kollonta danuwat karada puduma watinawa. Mata call ekak laba dunne eka. Man nan oy dakkamai me pana pidin sathu. Ebella inga podi kedda? Podi ne lokuy. Wardene lain. Me ami guli gahala inna nisa hari amaru balanda. Araksawata guli gahenne. Me yawa me gyan satyada pirim satyada kiyala hariyatama handuna ganna ba. Yanne ku me diga ara ganna ba. Anwana chuttak den oluwa vyurtha karanawa. Eya den kalabala wenna inna nisa pimbinne oy. Itama sihin hisak tiyenne issarahata ul wela tiyenne. ඉතින් දිවක් තමයි තියෙන්නේ යාට ආහාර ගන්න. මේ පොඩ්ඩ තමයි දැකලා තියෙන්නේ. ඔව් මෙයා ගුල්ලන්ගේ මේ ගොඩාක් පරපෝෂිතයෝ ඉන්නවා මේ මේ හැම මේකක් අස්සෙම ඉන්නවා කිනිතුන්. දිගාරින්න බෑ. දිගාරින්න නෑ මෙයා පුළුවන් තරම් වකුට වෙන්න කැවි වෙන්නේ. ඔහොම තිබ්බහම යා ස්වභාවිකවම දිගාරලා යනවා මෙයා මේ අස්සෙම අත දාන්න ගියොත් එමේ හිර කරගන්නවා. ඔව්. මුකුටියා වගේ. Oh, dan miau mi, oh mama kelihat nih das kerut sama yang deh ani. Dan apa itu miau mi? Digarin deh gear, digarin kan nabe. Digarin gini. Oh, del keli. Arah yang mana? Oh, miau arah yang mana? Oh, kita tuh yang mana? Oh, apa miau ada behit tikak? Damu, putih nih. Sekarang behit kan, jenat nih, lagi nih keli keli ter gini nih. Tuala tino kipia. Polisi ada kah bayin dekni? Oh, kau di sel lama dekke? Oya di dekki sel. Oya dekki ni untuk kau muda tanggal tanggal ini ti. Bayu nanti dek kerba sih. Nah, ni ada nih pelalai ni mang itu ibek pun ada. Haha, alam dah wadit bal. Langga devil bau dia. Wah, dekala tiu nanti potte ni. Tole, wah dekala tiu. Iri pasi, amma dekeng kiu wat. Eh,
කොරපොත්තක් දෙකක් ගැලවිලා තියෙනවා අර මේ මෙතන මේ පැටලලා ඉන්නකොට මේ දඟලනවානේ ඒ දඟලනකොට ගොඩක් වෙලාවට ගැලවිලා යනවා දැන් මෙතන ගොඩාක් මෙයා දඟලලා තියෙන මේ ඊයේ රෑ වගේ තමයි පැටලෙන්නේ නැත්තේ කොහොම හරි ගැලවිලා යන්න උත්සාහ කරලා තියෙන නමුත් ඉතින් ඉඩකඩ ලැබෙන්නේ නැහැ මේ වගේ දැල්ක පැටලුනහම ඉන්නවා කියලා ඉන්නවා මේගොල්ලෝ රැට තමයි ගමන් කරන්නේ නිසාචරයිනේ දවල් කාලෙට එන්නේ නැහැ එළියට එන්නේ නැහැ නේද ඉතින් අපි රැට නිදා ගන්නවා මේගොල්ලෝ රැට අවදි වෙනවා මේ පාරකවත් මාරුන දැකලා නැහැ දැකලා නැහැ මමත් මේ මේ අල්ලන්නේ නම් මේ පළවෙනි වතාවට නමුත් මම දැකලා තියෙනවා මේ මේ වගේ සිද්ධියක් මේ මගේ ජීවිතෙත් මේ පළවෙනි වතාවට මේ අත්දැකීම මේ ලැබුණේ ඉතින් කොහොම නමුත් මේ පුදුම වටිනා මම ස්තුතිවන්ත වෙනවා මට කතා කරලා කිව්වට සතා ගැන ඔයා රාජංගනේ දින්නේ රාජංගනේ ආ හරි හරි අපි පුතත් එක්ක ආවා නේද ඔව් ඔව් ගඩොල් ගෙනෙන්න ආවේ වානේ ඔව් මම තමයි කල බලු නම් ටක් ගාලා මේ හංග ගන්නවා ඔව් මෙතන මේ පැටලිච්ච තැන නෙමෙයි තුවාල වෙලා තියෙන්නේ කාටවත් හානියක් නැති මේ පුදුමාකාර අහිංසක සත්තු ඔව් බෙල්ල හිර වෙලා තිබ්බේ හොඳ වෙලාවට එහෙම කරේ නැත්නම් මේ සතාත් දඟලනවානේ ඇත්තටම මේ නිදහස් වෙන්න දඟලන දඟලන එකෙන් තව තවත් මේ සතාට මේ හානි වෙන එකයි වෙන්නේ මේ නිසා තමයි මෙයා මේ ආරක්ෂා වෙන්නේ. දැන් මේ මං කියුවේ මේ පරපෝෂිත වෙන්නවා කියලා මේ බලන්නකෝ මේ. ඔව් ඉන්නේ කිනිතුල්ල කොට. ඉතින් ওই සත්තු හැමදාටම ඔහොම තමයි මේ ගලව ගන්නත් බෑනේ මේ සත්තුන් මේ. හැම කොරපොත්ත කස්සෙම වගේ කිනිතුල්ලෝ ඉන්න ඔය. ඔව් ඉතින් මේ සත්තුන්ට මේ කැලේ ඉන්න නිසා මේ වෙන සතෙක් හරි මෙයාට හරි ඒ සත්තු ඉවත් කර ගැනීම හැකියාව නැහැ. මේ ජීවිත කාලෙම ඉතින් පරපෝෂිතිය මෙයාගෙන් ජීවත් වෙනවා. මූණ ළඟ චුට්ටක් තුවාලයක් තියෙනවා. මේ ඉස්සර පාදවල තමයි නියපොතු තදින් තියෙන. දැන් මේ පිටිපස්සේ පාද මේ යටිපතුල්ලේම හරිම මේ සියුම් මේ ජෙල් එකක් වගේ තියෙනවා. ටක් ගාලා හිර කර ගන්නවා. සාමාන්‍යයෙන් අවුරුදු 100 කතර සතේ මේ සතා හොඳට වැඩිලා ඉන්න සතේ. මම හිතනවා අවුරුදු පහක් විතර වගේ ඇති. ආ එහෙමද? ඔව්. තව හැදෙනවද? හැදෙනවා හැදෙනවා. තව හැදෙනවා මෙයා මේ සාමාන්‍යයෙන් තරුණ වයසේ ඉන්න සතෙක්. අඩි 3ක් විතර වගේ වර්ධනය වෙනවා. මිහිටික. නෑ වනජීවික වැඩ කරන්නේ මේක මම ස්වාධීනව කරන්නේ සර්පියෝ නිදහස් කර ගැනීම. හැබැයි ඉතින් දැන් වනජීවිත් එක්ක දැන් මේක සම්බන්ධ වෙලා තමයි ඒගොල්ලොන්ගේ සහයත් ඇතුව තමයි ඉස්සරහට කරගෙන යන්නේ. දැන් ඇත්තට මේ වගේ සත්තු සංරක්ෂණේ වෙන්න ඕනේ. ඔව් එතකොට දැන් අපිට මෙතනදී වනජීවීකද වෙනත් කෙනෙක්ද කියන දේ නෙමෙයි අවශ්‍ය වෙන්නේ. අසරණ වෙලා ඉන්න සතෙකුට පිහිටවීමයි අවශ්‍ය වෙන්නේ. ඒක කොයි පාර්ශවයේ කරත් එකයි. දැන් මම මෙතන සම්බන්ධ වෙන්න ඕනෙත් නැහැ. ඔයගොල්ලන්ට හැකියාව තියනවනේ මේ සතා මෙතන නිදහස් කරලා යවුවත් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට අවශ්‍ය වෙන්නේ වනජීවීක කියලා කියන්නේ ඉතා කුඩා කණ්ඩායමකගේ එකතුවක්නේ. ඊට වඩා අපි දැනුවත් වීමයි අවශ්‍ය වෙන්නේ. සියලුම සත්තු පිළිබඳව අපි ආදරේ කරුණාව දක්වන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට ඇත්තටම මේ වගේ සතෙකුට මේ වගේ කරදරයක් වෙලා තියෙනවා දැක්කහම අය වනජීවීකෙන් එනකන් ඉන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් ප්‍රමාණයෙන් ඒ සතාව එතනින් නිදහස් කර ගැනීම කරන්න පුළුවන්. ඉතින් දැන් සත්තු පිළිබඳව අර ටිකක් දැනුමක් තියෙනවා මට.
ඉතින් ඒ නිසා මේ සත්තුන්ව මේ ගලවා ගැනීමේ කටයුතු කොහොමද කරන්න පුළුවන්? මොකද මම නිතර මේ විස සත්තුත් එක්ක ගැටෙන කෙනෙක්නේ. ඉතින් මේ වෙනකොට මං හිතන්නේ මං අතින් දැන් නාගයින් පමණක් 4000කට වඩා මම නිදහස් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මට මේ වගේ සත්තු මේ ඒ ලොකු ගැටලුවක් නැහැ. මම මේ සත්තුන්ගේ ස්වභාවය මං දන්නවා. ඒ නිසා මේ සත්තුන්ව හසුරවන්න මට ඒක අලුත් දෙයක් නෙවෙයි. අවශ්‍ය වෙන්නේ මේ සත්තුන්ට මේ රැකවරණය දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ආදරය කරන්න පුළුවන් නම් එච්චරයි. මෙයාගේ මේ මූණේ චුට්ටක් තුවාලයක් තියෙනවා ඒක ගන්න බෑ. යා මූණ අංග ගන්නවනේ. අල්ලනවා කැප් කිනේ. හරි අමාරුයි වේත් කරා. හරි. දැන් හරි. නෑ. පිට තියෙන්නේ ආරස්සාව. ඔව් මෙන්න මෙතන තමයි මේ අර දැලේ පැටලලා ඉඳලා ටිකක් තුවාල වෙලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ස්වභාවිකවමත් හොඳ වෙන. මම ඉතින් අර ප්‍රථම ආධාරයක් විදියට මේ වගේ තත් සතෙකුට තුවාල වෙලා තියෙදි අනිවාර්යෙන් ඒකට බෙහෙත් ටිකක් දානවම. මේ දැ මේ කොරල අතරින් දැල හිර වෙලා තිබෙතු ඒ තැඟ වල කැපෙනවා එහාට මෙහාට දඟලනකොට මන්නන් දැකලම නැ මේ පැත්තේ මේ කවුරුත් ඔව් අනිවාර්යෙන් කවුරු හරි කෙනෙක් මේ වගේ සතෙකුට හිංසාවක් කරනවා නම් ඕනම වෙලාවක දැනුවත් කරන්න පොලිසිය හරි වනජීවීක හරි 1992 කතා කරලා කියන්නේ විනාඩියක්වත් ගත වෙන්න එපා මේ වගේ දෙයක් වෙනවා නම්. මොකද මේ වගේ සත්තු අනිවාර්යෙන්ම සංරක්ෂණය වෙන්න ඕන මේ වගේ සතෙක් බොවම අතලොස්සයි ඉන්නේ. කියන්නේ දැන් බලන්න ඕගොල්ලෝ ජීවිත කාලෙම මේ දැක්ක පළවෙනි අවස්ථාවනේ. මම නම් දැකලා තියෙනවා නමුත් මම මේ නිදා මේ කියන්නේ මුදුව ගත්තේ පළවෙනි අවස්ථාවේ. ඒ නිසා මේ ලොකු වගකීමක් තියෙන මේ වගේ සත්තු පරිසරය තුළ ඉන්නකොට වැඩි අවධානයක් දෙන්න ඕගොල්ලෝ මෙන්න වගේ දැල් මොකකට හරි ආවරණේ දාලා තියෙනවා නම් දිනපතාම අධීක්ෂණය කරන්න. ඒක පුරු කරගන්න වටේ දැන් මු ආරක්ෂාවටනේ මේ වගාවට දාලා තියෙන්නේ. ඒතොර මේකේ ඇවිල්ලා මේ විදිහට සතෙක් පැටිරලා ඉන්න පුළුවන් කියන එක උදේ සවස බලන්න. ඒතොර එහෙම පැටිරලා ඉන්නවා නම් අපිට පුළුවන් ඒ සතාව එතනින් ගලවලා ඉවත් කරන්න. සමහර වෙලාවට දැල දැම්මා මාසෙකින් විතර තමයි අය බලන්නේ. එතකොට මේක පැටලා හිටියොත් ඒ සතා මැරිලා පණුව ගහලා ඇට සැකිල්ල විතරක් ඉතුරු වෙලා තියෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් කොහොම නමුත් හැමෝටම ගොඩාක් ස්තුතියි සතාව වෙනුවෙන් කටයුතු කරාට. හරි මම මේ සතාව අරගෙන යන්නම් මේ මෙමම ඉල්පතු වනෝද්‍යානයට ගිහිල්ලා සතාව නිදහස් කරලා එන්න ඕනේ මොකද මේ සත්තු තියාගන්න බෑ ළඟ කිසි කෙනෙකුට එහෙම අයිතියක් නෑ ළඟ තියාගන්න අපිට මෙතනදී මේ අවශ්‍ය වෙන්නේ සත්තුන්ව අනතුරට ලක් වෙලා ඉන්නකොට රැක ගැනීම පමණයි නැවත යාට ස්වභාවික පරිසරය තුළ ජීවත් වෙන්න ඉඩකඩ ලබා දෙන්න ඕනේ අතකාල බලන්න අල්ලලා නේ පොතෙන් දැක්කට ඇත්තරම දැකලා නැහැ නේද මේ වගේ සත්තු આવොත් එහෙම මේ වගේ පැටල හිටියොත් ඉක්මනට ගින් කියන්න ඕනේ අම්මලා තාත්තලාට ඔය මේ ලාවකත් මේ සත්තුන්ට හිරියර කරන්න හොඳ නැහැ අපි මේ සත්තු රැකගන්න පුළුවන් තරම් කැප වෙන්න ඕනේ බලන්නකො හරි මහින්සක සත්තු මොන්නේ දැන් ඔළුව ඉස්සුව දැන් එයාට ගැටලුවක් නැහැ කියලා තේරිලා ඒකයි ඔන්න ඔළුව එළියට ගත්තා. ඔව් ඔව්. එයාට දැන් අර ටිකක් විශ්වාසය ගොඩ නැගිලා තියෙන එකයි මෙහෙම මේ චුට්ටක් විකම් කරලා බලන්නේ නැත්තම් ලේසියකට ඔළුව එහෙම එළියට ගන්නෑ.
හරි හැමෝටම ස්තුතියි